විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ අනුර කුමාර මහත්තයා කියනවා රජයට ගෙදර යන්න කියලා. රජයට ගෙදර යන්න කියලා කියනවා නම් රජයත් එක්කම අනුර කුමාර මහත්තයාත් ගෙදර යන්න ඕනි. අනුර කුමාර දිසානායක මහත්තයා මේ රජයේම කොටසක්. ඒක හරියට අර පොඩි ළමයි සෙල්ලම් කරනකොට මූණ හංග ගත්තට හංග ගත්තාම පොඩි ළමයි හිතනවා තමන්ගේ මූණ පේන්නේ නැති හින්දා තමන්ව පේන්නේ නැහැ කියලා. හැබැයි පස්ස පැත්ත එළියේ. මේ රටේ ජනතාව හොඳටම දන්නවා. මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත්. මේ රටේ ජනතාව හොඳටම දන්නවා, අප හොඳටම දන්නවා මේ ආණ්ඩුව බලයට ගේන්න අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම විශාල වැඩ කොටසක් කළා. අපට මතකයි ජනාධිපතිවරණ අන්තිම කැන්වසින් එක කළේ ජනතා විමුක්ති පෙරමුණේ. පෝස්ටර්ස් ටික ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණේ. එතකොට මේ ආණ්ඩුව බලයට ගෙනල්ලා ඊට පසුවත් ආණ්ඩුවේම භූමිකාව රඟපාපු, ආණ්ඩුවේ භූමිකාව ඉටු කරපු අනුර කුමාර දිසානායක අද කියනවා ආණ්ඩුවට ගෙදර යන්න කියලා. ඉතින් ඒ නිසා ආණ්ඩුවත් එක්ක ගෙදර යන්න, ආණ්ඩුව ගෙදර යනවා නම් අනුර කුමාර දිසානායකත් ගෙදර යන්න ඕනි. ඒක මේ රටේ ජනතාව තේරුම් ගත්ත හින්දා තමයි පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු විරෝධී ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ නැහැ. ඒ මේ රටේ ජනතාව දන්නවා අනුර කුමාර දිසානායක කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම කොටසක් කියලා.